කොහොමද ඔයාලට you and me kitchen youtube channel එකට ආදරයෙන් පිළිගන්නවා අද මන් තිබ්බුට මැල්ලුමක් හදා ගන්නවා කොහොමද හදාගන්නේ කියලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු තිබ්බුට ගෙඩි දෙකට කපලා මේ වගේ වතුරට දාගන්න ඕනේ නැත්තම් තිබ්බුට වල කහට පිපිලා තිබ්බුට කළු පාටක් එනවා ඒ හින්දා තමයි වතුරට දාගන්න ඕනේ කපපු ගමන්ම දැන් මේ තිබ්බුට ටික අපි තාච්චියකට දාගමු ඒත් එක්කම හොඳට සුද්ධ කරගත්තු හාල් මැස්සෝ ටිකකුත් මේකට එකතු කරගන්නවා දැන් කරපිංචි අත්තකුත් එකතු කරගන්නවා බීලුණුත් එකතු කරගන්නවා ඒත් එක්කම අම්මිරිසුත් එකතු කරගන්නවා දැන් කහ ටිකකුත් එකතු කරගන්නවා රසාණුව ලුණුත් එකතු කරගන්නවා මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේක වැහෙන ගානට වගේ වතුර එකතු කරගන්නවා ඊට පස්සේ ලිප ඔන් කරලා මේක උයාගමු පියනකින් වහගෙන අපි දැන් මේක උයාගමු ටිකක් වෙලා ගිහිල්ලා බලද්දී මේ වගේ වතුර හිඳිලා හරි ගානට හැදිලා තියෙන්නේ දැන් අපි මේ වෙලාවේ ගාගත්තු පොල් එකතු කරගන්නවා පොල් ටිකත් මේකට එකතු කරගෙන හොඳට කවලම් කරගමු මම ලිප ඕෆ් කරලා එහෙම නෑ ලිප ඔන් එකේ තියෙන්නේ මේ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ මේ වගේ තියෙන්නේ දැන් මේක අපි ලිප ඔන් එකේම තියාගෙන අඩු ගින්දරේ මේක හොඳට මලව ගමු පොල් ටික එහෙම මැලවෙනකන් තියාගන්න ඕනේ මේ තිබුඩු මැල්ලුම තාච්චියෙන් අයින් කරලා වෙනම භාජනයකට දාගමු ඊට පස්සේ ඒ තාච්චියටම තෙල් ටිකක් එකතු කරගන්නවා තෙල් ටික රත් වුණාම අඹ ඇට ටිකක් එකතු කරගන්නවා අඹ ඇට ටික ඔක්කොම හොඳට පුපුරවා ගමු පුපුරවා ගත්තට පස්සේ මේකට අර අයින් කරගත්තේ තිබුණු මැල්ලුම එකතු කරගන්නවා කලින් මේ මැල්ලුමට අමු මිරිස් එකතු කරගත්තේ නැත්නම් තෙල් එක රත් වෙද්දී මිරිස් කරල් එකතු කරගන්න පුළුවන් දැන් මේ ටික තෙල් එකත් එක්ක හොඳට කවලම් කරගමු ඒත් එක්කම දැන් ලිපත් ඕෆ් කරගමු මේ තියෙන්නේ මම හදාගත්තු තිබුටු මැල්ලුම මේක ඇත්තටම ගොඩාක් සුවඳයි ඒ වගේම ගොඩාක් රසයි ඔයාලත් මේ වගේ තිබුටු මැල්ලුමක් හදලා බලන්න